නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මට දැන් මම දැක්කා Facebook හරහා මට ප්‍රහාර එල්ල කරපු පුද්ගලයෝ කණ්ඩායම් පිටින් ප්‍රචාරයක් යවනවා. මම ආයතනයේ බඩු, එහෙම නැත්නම් ආයතනයේ ස්ථානයේ ඉඳගෙන කම්පියුටර් පාවිච්චි කරමින් එක්තරා දේශපාලන කඳවුරකට වැඩ කරා කියලා මම දේශපාලන මතයක් දරලා තියෙනවා. ඒක ඕන කෙනෙක්ට සමාජයේ දේශපාලන මතයක් දරන්න පුළුවන්. ඒක බෑ නෑ කියන්න බෑ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඒ දේශපාලන මතය වෙනුවෙන් මමගේ Facebook එකේ හරි මමට තියෙන ප්ලැට්ෆෝම්ස් වල කතා කරලා තියෙනවා. හැබැයි මම කවදාවත් ආයතනය ඇතුලේ ආයතනයේ පාලනාධිකාරිය දන්නවා. මම ආයතනය ඇතුලේ කිසිම වෙලාවක මේ දේශපාලනීකරණය වෙච්ච සිදුවීම් වලට සම්බන්ධ වෙලා නැහැ. මම අඩුම ගානේ ආයතනයේ තියෙන වෘත්තීය සංගමයකට, ওই දේශපාලනීය වෘත්තීය සංගමයකටවත් මම සම්බන්ධ වෙලා නැහැ. ඒ පුද්ගලයෝ මම ආශ්‍රය කරනවා, කතා බහ කරනවා. හැබැයි එහෙම වෙච්ච ස්වාධීනව වැඩ කරපු ආයතනයේ වෙනුවෙන් වැඩ කරපු මට තමයි මේ තර්ජනාත්මක විදිහට ප්‍රහාර එල්ල කරලා තර්ජනය කරලා එන්න එපා කියලා මේ කරේ. මම මේ සම්බන්ධව කොටුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කරා එදා දවසේම. මම තවත් කාරණයක් කියන්න ඕනේ. ඒ තමයි මිනිස්සු මේ වෙලාවේ මම දැක්කා එක්තරා වෙබ් අඩවියක් නම කිව්වට කමක් නැහැ. මම හිතන්නේ ලංකා සී නිවුස් වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා මෙහෙම පුවතක් මම පිළිබඳව. ඒක මම ඉස්සෙල්ලා සඳහන් කරපු පොදුජන පෙරමුණේ සභාපතිවරයා, පොදුජන පෙරමුණේ වෘත්තීය සංගමේ සභාපතිවරයා ඉදිරිපත් කරපු ලියවිල්ලක් එක්ක තමයි ඔහු මේ ඔවුන් මේ සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ. එහි සඳහන් කරලා තියෙනවා ප්‍රවෘත්තිය මම විලොන්ද සඳහන් කරලා තියෙන්නේ ලේක් හවුස් ඇතුලේ ජනපතිට විරුද්ධව මඩ වීඩියෝ ෆැක්ටරියක් හසු වෙයි කියලා තමයි ඔවුන් සඳහන් කරලා තියෙන්නේ. මඩ වීඩියෝ ෆැක්ටරියක් ලේක් හවුස් ආයතනයේ තිබුණා නම් ඒක ලේක් හවුස් ආයතනයේ සෙකියුරිටි එක, එහෙම නැත්නම් මේ කියන පාලන අධිකාරිය පළමුවම සොයා බැලිය යුතුයි. ඒ පිළිබඳව ඔවුන් වාර්තාවක් ඉතාමත් ඉක්මනින් ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම තමයි ඔහු මාව සැක කරනවා කියලා විතරයි මෙහි සඳහන් කරලා තිබෙන්නේ, මෙහෙම කරා කියලා. හැබැයි ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී අදාළ වෙබ් අඩවි, එහෙම නැත්නම් සමාජ ජාලවල ඉන්න මේ විවිධ කාණ්ඩ මාව මෙන්ෂන් කරමින්, මාව සඳහන් කරමින්, මගේ නම සඳහන් කරමින් කියන්නේ මම මඩ ෆැක්ටරියක් කරා කියලා. මම කිසිම වෙලාවක ලේක් හවුස් ආයතනයේ කම්පියුටරයක් භාවිතා කරලා කිසිම ආකාරයක මගේ Facebook එකටවත් මම ලොග් වෙලා නැහැ. ඒක මම වගකීමෙන් යුතුව කියනවා. මට කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මට ආයතනයේ දේවල් පෞද්ගලික දේවල් වලට පාවිච්චි කරන්න උන්නේ නැහැ. මම මගේ දුරකථනය තමයි පාවිච්චි කරේ. ආයතනයෙන් දුරකථනයක් ලබා දෙන්න කියලා, දුරකථනය ලබා ගන්න කියලා පසුගිය දවස්වල මට විශේෂ දුරකථනයක් ලබා දෙන්න කියලා කතා කරා. මම ඒක කිසිදයක් ලබා ගත්තේ නැහැ. මම ආයතනයේ මම කරපු සේවයට ලබාගත් වැටුප පමණයි මම ලබා ගත්තේ. ඒ වගේම තමයි තවත් කාරණයකට මට මේ ස්ථානයේදී උත්තර දෙන්න අවස්ථාව ලබා දෙන්න. ඒ තමයි මම මේ සිදුවීම මූලික කරගෙන මේ ප්‍රචාරය ලබා දෙන්නේ මම මේ රටෙන් යන්න, මේ රටෙන් පයින්න බලාපොරොත්තුෙන් කියලා කියනවා. මම හිටියේ එංගලන්තේ. හිටියේ 2010න් පස්සේ එංගලන්තේ. එංගලන්තේ ඉඳලා මම ලංකාවට එන්නේ, ඒක ගොඩක් දිනෙත් දන්නවා, මගේ සහෝදරයෙක් වගේ හිටපු අමාත්‍යවරයෙක් සමග කතා බහ කරලා. නමුත් ඒ එන්නේ රටට වැඩක් කරන්න. හැබැයි මට ඉන්න තිබ්බා. මට තවත් මගේ වීසා එක දීර්ඝ කරගෙන මට ඉන්න තිබ්බා. මට සැපහසු ජීවිතයක් ගත කරන්න තිබ්බා. මට PR ගන්න තිබ්බා. මට සිටිසන් ගන්න තිබ්බා. මම ඒ හැමදේම දාලා එන්නේ මෙහෙට. ඒ වගේම තමයි මට ගොඩක් දේවල් මේ රටේ ගිය අවුරුදු තුනේ නැති වෙලා තියෙනවා. මට පවුලේ මට ගොඩක් අහිමි වීම වෙලා තියෙනවා. මට මගේ හිටපු තැන අහිමි වෙලා තියෙනවා. මම ඒ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි මම රටට වැඩක් කරේ. හැබැයි මේ මිනිස්සු කියනවා, මේ පුද්ගලයෝ කියනවා, මම මේ රටෙන් පයින් උත්සාහ කරනවා කියලා. මම මේ රටෙන් පයින් නෑ. මම මේ රටේ ඉදිරියේදීත් ජනමාධ්‍යවේදීන්ට හෝ සාමාන්‍ය සිවිල් ජනතාවට සිද්ධ වෙන කටයුතු වලට විරුද්ධව කතා කරන්න ඕන වෙලාවක සූදානම්. ඒ පිළිබඳව මම වගකීමෙන් කියනවා. මම ඒ පිළිබඳව ඕනෑම මොහොතකදී මම ඉදිරිපත් වෙන පුද්ගලයෙක්. මම පසුගිය ආණ්ඩුව කාලෙත් සිදුවෙච්ච බොහෝ සිදුවීම් වලදී ආණ්ඩුව විවේචනය කරලා තිබෙනවා. නමුත් මගේ දේශපාලන මතය, මම හිටියේ යම් කිසි ස්ථානයක, ඒ දේශපාලන මතය ප්‍රකාශ කිරීමේදී මම වර්තමාන ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණයට පෙර හොර විරුද්ධව මම කතා බහ කරලා තියෙනවා. නමුත් ඒක රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඒ රටේ සිස්ටම් එක වෙනස් කරන්න එන මිනිස්සු තේරුම් ගන්න ඕනේ, සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කටවහලා නෙමෙයි. මිනිසුන්ට කතා කරන්න අයිතිය ප්‍රජාතන්ත්‍රවාදීව ලබා දීලා. මේ සියලුම කාරණා හැමෝම තේරුම් ගන්න ඕනේ. හෙට අද මට එල්ල වෙච්ච ඇඟිල්ල ඔබට එල්ල වෙන්න ඉස්සෙල්ලා. Breaking.lk